මාර්ගඵල යක් නැහැ කියන ඩවුට් එකේ ඉන්නවා පින්වත්නි මේක කරන්න බෑ කියන ඉදි කඩා ගන්න බෑ කියන මේකක තියෙනවා ඒක මම හොඳට දකිනවා දැන් ඔය සමහර විසිට් කරන මාර්ගයේ භාවනාවට යන තැන්වල උනා මේ ඉතින් මම වුණ එක එකක් නැරේට් කරන්න මම ඔය මේ ඉන්දියාවෙන් ආපු වෙලාවේ පොඩක් මට ඉන්න වුණා මම ආසන යන්නේ ඒ කාවත් ගන්න මේවා කරන්න හැබැයි මට ඇත්ත තත්ත්වෙ අපි දන්නේ නැත් අපි වලේ කොහෙද ඉන්නේ කියලා අපිට ගොඩෙන්න එහෙම ක්‍රමයක් වෙන්නේ නැහැ නේ පින්වත්නි අපි ඇමෙලෙ හිතන්න අපි ගොඩ එනවා අපි ඔක්කොම පිංකම් කරලා ඒක අපිට කියාගන්න එක බුදුහාඳුර ඇවිදගෙන ආවොත් අපි ලොකු අමාරුක පින්වත්නි මේ සෑහෙන දේවල් මිනිස්සු විනාශ කරන හැටි උදව් වෙවි යනවා මෙයා පිංකම් පිංකම් කියාගෙන ඉතින් මේ ජීවිතය දැන් මේ මේ කතා කරන වෙලාවේ දෙක ජීවිතයක් හැංගිලා එක තැනක තව තැනක තව ජීයක් ඒවා අපි අස්වහගෙන කොහොම යනවා පින්වත්නි අපි අපි හොඳ නෑ තමයි වැරදි හොයන්නේ මොකද අපිත් යම් කර්ම සම්බන්ධයි ඒවා පේන්න එහෙන්න හැබැයි අපි අනිවාර්යෙන්ම අපිට ඉවසන්න අපි ඉවසාගෙන ඉන්න එකත් වැරදි අපි ඒවයි සම්පූර්ණයෙන්ම අගාරින්න ඕනේ ඉනෝ කරන්න ඕනේ සම්බන්ධ වෙන්න නරකයි අපි හිත අමතක කරන්න නරකයි අපි ඒවට සහභාගී වෙන්න නරකයි ඒ කර්ම අපිට හිටිනවා අපි ඉන්නත් අපිට ගොඩ ගන්න බෑ නරක දේවල්ට සම්බන්ධ වෙලා උදව් වෙලා අපි දැනගෙන එළියෙන් එකක් හිතාගෙන හැබැයි මං කියන්නේ කොමරි මම අර ඉන්දියාවෙන් ඇවිල්ලා මට ඉන්න වුණා මේ අර අපි ඉන්න තව දවස් 14ක් ඉන්න ඕනේනේ දැන් ඔය මුල්ලට කොවිඩ් කාලේ ඉන්දියාවෙන් ආපු වෙලාවේ ගිය අවුරුද්දේ පස්සේ මම එතන ඉන්දියාව තව දවස් 14ක් ඉන්නකොට දැන් හරි ඒ කාලේ අපේ ඥානදීප කියලා ස්වාමීන් වහන්සේ ඉතින් මහා වනාන්තරි ගොඩාක් කල් හිටපු ස්වාමීන් වහන්සේ නම ගිලන් වෙලා ඉඳලා ඊට පස්සේ මම යාලේ ඇතුලේ ගියාම වස් කාලේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා ඉතින් කොහොම හරි දැන් ওই කැලේ ඉන්න ප්‍රවෘත්ති වැඩිය දන්නේ නැහැ පිටුනේ කොළඹ කට්ටියයි ඇත්තටම කියනවනම් මේ වෙන මොකද ඔය සමාග ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම නිමේ ඥානදීප ස්වාමීන් වහන්සේ විතරයි අපි දන්නේ ඔහොම හිටපු වෙන කට්ටිය මට හිතන් මට කවුරුත් දන්නේ නැහැ ආරංචියක් කියන විදිහට ගොඩක් කොහොම හරි ස්වාමීන් වහන්සේ වය වෘද්ධ වෙලා ඔහොම යනකොට අර කැලේ වාසය කරලා එහෙම ප්‍රැක්ටිස් කරපු එකේ හිදසක් මට දැනෙන්න පටන් ගත්තා මොකද ඒක දැනුනේ මට මං ඔච්චර කැලවල් වල ඉඳලා නැහැ මං හිමාලයේ ඉඳලා තියෙනවා ඔය ස්වාමීන් වහන්සේ තරම් නැහැ හැබැයි අද තියෙන දුර්ලභභාවයේ ඉඳන් මේ අමිත් කැලේ ඉන්න ස්වාමීන් වහන්සේට මට පේනවා මං ගැලී ධෛර්යයක් එනවා ධෛර්යයක් එනවා ඒගොල්ලෝ හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා අනේ ඔබ වහන්සේ විතරයි වගේ ඔහොම කියනවා මට පොඩි සතුටක් ඇති වුණා අනේ මේ මෙහෙම හිතුවේක ලොකු දෙයක් නේද මෙච්චර දුර්ලභ වුණාද මේ වගේ ප්‍රැක්ටිස් කරලා මෙහෙම ගමනක් යන පිරිසක් මේ සංඝ පිරිසක් කොමාරි මම ඒ ආරණ්‍යයේ ඉන්නකොට පොඩි කාලයක් ඔය පින්නපාත කරන් ඕමම හිටියා ඒ වෙලාවේ මං ස්ට්‍රික්ට්ලි මං ඕම යනකොට ඒක ස්ට්‍රික්ට්ලි මොන කරුණු කියනවා ඒක නැත්තම් තේරුමක් නැන්නේ කැලේ ගිලා මොකද අපි එතන සම්බන්ධ ඇති කරගත්තා ඒතර මාර් පරාජයක් කරන්න අපි වීර්යයක් කරන්න ඕනේ කොමාරි මං ඒ නායක සමන්දට කිව්වා මට කිසි පණිවිඩයක් එවන්න එපා කියලා ඉතින් ඔය පණිවිඩ එන්න බලනවා පස්සේ අපේ මෞතුමියගේ පණිඩයක් ආව මොනවාද මට බෙහෙත් වගේක් ඒ කියාගෙන එනකොට මං කෝ අනේ පාස්වර්ඩ් මංස අම්මා නෙමේ කවුරු කිව්වත් පණිඩ දෙන්න එපා මට ඔහොම මම එහෙම කිව්වා ඔහොම මම ස්වයං වශයෙන් පණිඩයක් ගන්නවා කියන්නේ සෙල්ෆෝන් පාවිච්චි කරේ නැති වුණාට සෙල්ෆෝන් පාවිච්චි කරහා සමානයි සෙල්ෆෝන් පාවිච්චි කරහා සමානයි මම ඒ ස්වාමීන් වහන්සේ මම පොඩි කාලේ කියන්නේ තරුණ කාලේ ඉඳන්ම දන්නවා ඉතින් එදත් මම වීරිය කර කර යනවා දැක්කා එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ එකපාරටම කිව්වා මේ සමහරු අපිට හයියක් ඔබ වහන්සේ මේක දැන් මේ කුලේ බැටරි චාර්ජ් බහැලා පින්නතු. ගොඩක් අයට මේක දැන් මට හොඳට තේරෙනවා අර ඇතුලේ ડિප්‍රෙෂන් එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් කොහොම හරි මට කිව්වා මෙහෙම මොකද්ද කිව්වේ මේ ඔව් ස්වාමී වහන්සේ මේ අපිට හරි හයියක් ඔබ වහන්සේ තාම මේක මේ ඔබ වහන්සේ මේක දකින්න කොට ශක්තියක් අපිට කියලා මම කිව්වා මට. අතර මම ඉතින් මම සාමාන්‍ය කරන මගේ ප්‍රැක්ටිස් එකක් මම කරගෙන යනවා පස්සේ මට කිව්වා මේ දැන් අතරම මම උන්වහන්සේගේ සමාව ඉල්ලගෙන මට මේ කට්ටිය මේ සංඝයාට මහා සංඝරත්නයටයි මේ ඔක්කොටම අපි පණක් දෙන්න වෙනවා ශක්තියක් පණ ගන්නන්න වෙනවා මේක අතරම පොඩි පහ එකක් නෙමෙයි මෙහෙම අපි ලෝභය ඇති කරගෙන මේව බොල් වෙවි ගියොත් පින්වතුනි මේ චූටි කාලේ විතරයි මේ මීට වඩා මහා ලොකු දෙයක් විඳින්න වෙනවා ඉතින් මේක අපි අවධානයට මට පුළුවන් දේ මම මෙහෙම කරනවා සමහර මාත් එක ගොඩක් අමනාප වෙන්නත් පුළුවන්
ඒක ප්‍රශ්නයක් නෑ මට දැන් මන් දන්නේ මම මේ plan කරන් ආවේ නෑ මේ කරුණ කියන්න කොහොම හරි මේක මේක කරන්න වෙනවා කොහොම හරි පින්වත්නි මට යා පස්සේ ආයි මට හම්බුනම එක වෙලාවකදී ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා ආයස්මා මම තපිත් මෙහෙම කැලේ ඉස්සර හිටියට මන් දන්නවා ඒ කටි group එකක් හිටියා ඒගොල්ලන් අතර වීර්ය වැඩවල හිටියා ඒ කොහොම හරි පින්වත්නි දැන් මට මේ ස්වාමී මේ ස්වාමීන් වහන්සේලා ඉතින් මට මේ ස්වාමීන් වහන්සේ මෙහෙම වුණාද මේ මෙහෙම කිව්වා අතර මේ විදිහට අර අර මෛත්‍රී බුදුරජාන් වහන්සේ කල් මේක අපේ ශක්තිය නෑ මේ පින් එකතු කරගෙන යනවා කියලාම කරුණ කිව්වා අර කොමනත් මේ මෑත් එකදී යම් දේවල් වෙනස් වුණා ශ්‍රමීපයි මේ කොරෝනාත් එක්ක ආයි දැන් හිතුණා දැන් මේක නිමා කරනවා මමත් ටිකක් ඉන්න හිටියා ඒ කාලෙදී දැන් පොඩ්ඩක් අපි මේ මේක එකට ආයි මේක කරන්න පුළුවන් මේක කරන්න ඕනේ කියලා එහෙම ඒස් මගේ සහෝදර ස්වාමීන් වහන්සේට එහෙම හදාසක් මට දැනුණා ආවා මොකද අසනීපත් වුණා ඩෙන්ගු තමයි හැදුනේ අපි අර මරණ මේකත් එක්ක අපිත් එක්ක ළඟ හිටපු ඉඳන් මම හිතන්නේ අවශ්‍යකුත් එක්ක මොකක් හරි ඉන්න ඇති ඉතින් මේක හරි ඩේන්ජරස් පින්වතුනි මේක සමන්ට නිවන ලැබුණ නැහැ කියන එක වෙනම දෙයක් හැබැයි අපි මේ හැමෝටම කරුවා